आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सीत मध्यान प्रवृत्ति विकास मे मम कविंदु विजयवर्धन प्रथम सिरास्तल हाय मसकट पसु फलात अतर दुम्रिय गमनागमन यत एरमे दुम्रिय गमन आरंभु फलमु दिनेम दुम्रिय देका केकिन एक गेटे सीमावन इवत किरीम कोविड मेरटिन इवत्तु बवट दुन साहतिक्याक नेवे युद्ध हमुदापति अवधारणे कराई मेरट जनतावट बूस्टर इन्नत लबादीम अदि नेरमे वसर एक हमारकट पसु ऑस्ट्रेलिया वत वियुर्त कराई සොබදාහමට එරෙහි නොවන කෘෂි කාර්මික විප්ලවයක් අවශ්‍යයි. ජනපති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට එක් වෙමින් කියයි. අහිතකර බැක්ටීරියා අඩංගු චීන නැවට මෙරට වරායට ඇතුළු වීමට අවසර දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා හබ් මාස්ටර් යලි තහවුරු කරයි. තව ඉදිරියේදී බඩු මිල වැඩි වෙයි. ඉන්ධන මිලත් ඉහළයයි. SB ගෙන් අනාවැකි. අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි. जलाश सह वेव रसक वान दमाई कलुगंगत पिटार मट्टमटे वसर हाइकट पसु फ्रांसिस सह श्रीलंका वातन रिचु गुआन गमन आरंभे प्रथमे नवदाने देशीय पुहात्वेत मेरठ जनता वट बोस्ट एन्नत लबादीम अदिन आरंभ हुना එදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රථමයෙන් බූස්ටර් එන්නත ලබා දීම සිදු වනවා. අන්තරපලා දුම්රිය සේවාද සිට යලි ආරම්භ වුණා. මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීම යනු කොවිඩ් නැති වූ බවට ලැබුණු සහතිකයක් නොවන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. එදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද සිට කොරෝනා තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ වුණා. එලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. කොරෝනා රෝගීන් සඳහා ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයන් ත්‍රිවිධ හමුදාව ගුවන්තුරුපළ වරාය සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිසට මෙලෙස බූස්ටර් එන්නත ප්‍රථමයෙන් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා පැවසුවේ. මෙලෙස බූස්ටර් එන්නතක් ලබා දෙන්නේ කොරෝනා එන්නත දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසුවයි. ඉදිරිපෙළ ක්‍රියාකරන අයවලුන් වෙනුවෙන් බූස්ටර් එන්නත ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විරෝධාර රණවිරුවන්ට බූස්ටර් එන්නත ලබා දීම අද ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් පරිශ්‍රය තුලදී ආරම්භ කරන්නට යෙදුණා. මේ ඉදිරිපෙළ ක්‍රියාකරුවන්ගේ අනතුරුව වයස අවුරුදු 60ට වැඩි සහ ඉන් අනතුරුව වයස අවුරුදු 30ට වැඩි ඒ ආදී වශයෙන් ඉදිරියේදී අනිත් අයවලුන්ටත් ෆයිසර් එන්නත බූස්ටර් එන්නත වශයෙන් ලබා දීමට ක්‍රියාකරුන් ලබනවා. ඊයේ අලුයම 4 සිට පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේ අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනයට එක් කර තිබුණා. පළාත්තර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය දුරගමන් සේවා අද සිට ආරම්භ කර තිබෙනවා. දුම්රිය ගමන් වාර 152ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු දා තිබෙනවා. ඉදිරි සතිය තුළ අන්තර් පළාත් දුම්රිය වඩාත් වැඩි දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දීපාවලි උත්සවයේ හේතුවෙන් බදාදා දින යාපනය සහ බදුල දක්වා දුම්රිය ධාවනය කිරීමටද අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර රාගම සහ පෙරලන්ත දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් අද එකිනෙක ගැටී තිබුණා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ එය සුළු අනතුරක් බවයි. පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කළත් ආසන සංඛ්‍යාවට පමණක් මගින් ප්‍රවාහනය කළ යුතු බවයි රාජමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ. අනිවාර්යයෙන්ම ආසනගත මගී සංඛ්‍යාවේ නීතියට ගරු කළ යුතුයි. පොලිසියටත් අපි ලිඛිතව දැනුම් දෙනවා. තදබල ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලින්ද අද දිනේ දක්නට ලැබුණා. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ඔබ මුඛාවරණ ගමන ආරම්භයේ සිටම ගමනාන්තය දක්වා
නොකඩවා පැලඳ සිටිය යුතුයි ඒ කිසිම විටක ඉවත් කිරීමට කටයුතු නොකළ යුතුයි සෞඛ්‍ය මාර්ගපදේශය අනුව කටයුතු කරන්නේද යන්න පොලිසිය විසින් සොයා බලනවා සහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරුන් ලැබුවා නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් කොවිඩ් රටෙන් තුරන් නිච්ච බවට සහතිකයක් නොවේ ඉතේකින්ද කොවිඩ් රටේ තිබෙන හින්දා ආසාදිතයන් දිනපතා හමු වෙන හින්දා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන්ම මෝවාරණයක් පළදගෙන නිවෙස් වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා කොවිඩ් රට තුල තිබෙන බවත් එන්නත්කරණය කරගෙන සිටියත් පරිසම්ව සිටිය යුතු බවට රටේ ජනතාව කටයුතු කර යුතුව තිබෙනවා ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 542 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා ඒ සමග මෙරට समस्त कोविड आसादितेन की संख्याव 541073 දිනෙකු දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 512798 දිනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 14532 දිනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13743ක් දක්වා ඉහළ ගියා. අපි දන්නවා තවමත් අපි ඉන්නේ අවදානම් කලාපයක රටක් හැටියට ගත්තහම. අද වෙනකොට තවම රෝගී සංඛ්‍යාව 500 ගණන් වල දැන් සතියක් එකමාරක් තිස්සේ එහාට මෙහාට වෙමින් පවතින්නේ. ඒ කියන්නේ රෝගීන්ගේ අඩුවීමක් දක්නට නැහැ. මේ තත්ත්වය මේ සංචරණ සීමාත් එක්ක ඒ වගේම තියෙන මගුල් ගෙවල්, මරණ ගෙවල්, උත්සව, මහජන ඒකරාශි වීම සියල්ල මේකට බලපාලා තියෙන බව පැහැදිලි. අපි අර පරණ ලොක්ඩවුන් ක්‍රමවේදයට යන්නද සූදානම් වෙනවාද නැත්නම් රටක් හැටියට සමාජයක් හැටියට ඉදිරියට යනවාද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ අපි මේ මොහොතේ වගකීමෙන් හැසිරුණොත් පමණයි. රටේ ජනතාවත් බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නවා දැන් කෝවිඩ් ඉවරයි කියලා. ඉතාමත්ම සැහැල්ලු හැසිරීමක් අපි මේ අවස්ථාවේදී දකිනවා. කෝවිඩ් තවම ඉවර නැහැ. සෞඛ්‍ය ක්‍රමවේද වලට තවදුරටත් අනුගත වීම කියන එක අපි යලි යලිත් ධාරණය කරනවා. එන්නත් දෙකම ලබා ගත්ත අය උනත් රෝගය ගෙදර ගෙනියන්න පුළුවන්. සෙනඟ ගැවසෙන තැන්වලට යෑම ගැන සම්පූර්ණයෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා. වසර එකහමාරකට පසු ඕස්ට්‍රේලියාව සිය රට අද යළි විවෘත කළා. පූර්ණ එන්නත්කරණයට ලක් වූ බොහෝ පිරිස් අද සිඩ්නි ගුවන් තුටුපළ වෙත පැමිණියා. වසර එකහමාරක් පමණ විවිධ දේශ සීමා නීති ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කළා. ඒ කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමගයි සමහර ප්‍රාන්ත සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කර පවත්වාගෙන යාමට සිදු වුණා. අද සිට බොහෝ නීති ඉවත් කිරීමට සහ ලිහිල් කිරීමට ඕස්ට්‍රේලියාව ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව එන්නත් දෙකමගත් විශාල පිරිසක් අද සිඩ්නි ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, කැන්බරා ඇතුළු අනිකුත් ප්‍රදේශද අද විවෘත කෙරුණා. සිංගප්පූරුවේ සිට සංචාරකින් රැගත් ගුවන් යානයක්ද සිඩ්නි වෙත පැමිණි බවයි වාර්තා වන්නේ. සෝබ දහමට එරෙහි නවන නව කෘෂි කාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව පැවති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමින් ස්කොට්ලන්ත වේලාවෙන් ඊයේ පස්වරු 5ට පමණ මෙම සම්මන්ත්‍රණය ආරම්භ වුණා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතමින් අවධාරණය කළේ සොබ දහමට එරෙහි නොබඩ කෘෂිකාර්මික විප්ලවයක් අත්‍යවශ්‍ය බවයි. සිය රජ්‍ය ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනයේ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිඹුම වන බව සඳහන් කළා. නවීන විද්‍යාත්මක ශිල්ප ක්‍රමවේදය සහ හුරු පුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමු ඇති අභියෝගයයි. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොව් ජනතාව අතර බරපතල ගැටලුවක් වී තිබෙනවා. රසායනික පොහොර අධික ලෙස භාවිතා කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව මට පෙන්වා දෙන්නට පුළුවන්. රසායනික පොහොර ආනයනය අවම කිරීමටත් කාබනික කෘෂිකර්මාන්තයට දැඩි ලෙස දිරිමත් කිරීමටත් මාගේ රජය පියවර ගත්තේ මේ සන්දර්භය තුළ සිටිමින් ජනාධිපතිවරයා සමුළුව හමුවේ පැවසුවා. මෙම ක්‍රියාව පුළු ලැබීමට ලක්ව ඇතත් ඊට විවේචන සහ විරෝධතා එල්ල වෙමින් තිබෙනවා. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම් වලට අමතරව අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධය පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකාර්මික උරුමය සලකා බැලීමේදී මේ ඉතා වාසනාවන්ත තත්වයක් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
හරිත කෘෂි කර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශීය නියෝජිතයින් පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. දේශගුණික විපර්යාස සඳහා පරිසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. දෙවෙනිට බලපෑ ඇති අඩු පීඩන තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙවැනි විට ජලාශ්ව කිහිපයක වාන්දුරට විවෘත කර ඇති අතර පහත් බිම් රැසක් ජලයෙන් යටපී තිබෙනවා. අඩුපීඩන කලාපය තවදුරටත් දිවයින ආශ්‍රිතව ස්ථානගතව පැවතීම හේතුවෙන් අද දින බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් සහ මාතරයන දිස්ත්‍රික්ක බලත් ඇතම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අඩුපීඩන කලාපයේ දැන් ස්ථානගත වෙලා තියෙන්නේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරයේ තමයි මේ අඩුපීඩන කලාපය තියෙන්නේ. එතකොට මේ තත්ත්වය යටතේ දිවයිනේ බොහෝ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. తాවකාලිකව තද සුළං වැස්ස සමග බලාපොරොත්තු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් දීවරහා නායක ප්‍රජාවට කියන්න තියෙන්නේ කංකසන්තුරේ ඉඳන් පුත්තලමහරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුත් තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මේ මුහුත් සීමාව තරමක් රළු වීමේ හැකියාවකුත් තියෙනවා කියන එක තමයි අපි දීවරහා නායක ප්‍රජාවට දැනුවත් කරන්න තියෙන්නේ. රත්නපුර හංගමුව ගඟපිටාර ගැලීමේ හේතුවෙන් රත්නපුර ප්‍රධාන මාර්ගය අද උදැසන ජලයෙන් යට වී තිබුණා. ඒ හේතුවෙන් මගේ ජනතාව දැඩි පීඩාවකට ලක් වී තිබුණා. එමෙන්ම ඊයේ සවස ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළුගඟ මේවන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. මේ අතර අංගමෝ ජලාශයේ වාන්දරටු දෙකක් විවෘත කර ඇති අතර මෙමගින් තප්පරයකට ගණාඩි 664ක් ලුණුවේ ජලාශයට මුදා හැරෙන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. රාජංගන ජලාශයේ වාන්දරටු හයක් මෙවන විට විවෘත කර තිබෙනවා. මේ දොඩම්ගොඩ ප්‍රදේශ ලේකම් කොට්ටාසේ ජලයෙන් යට වී ඇති ආකාරයයි. පාලින්දු නුවර ප්‍රදේශ ලේකම් කොට්ටාසේද මෙලෙස ජලයෙන් යට වී තිබුණා. අධික වර්ෂාව හේතුවෙන් බදුරලිය කලවාන මාර්ගයේ ගමනාගමනයට මෙලෙස බාධා එළි වී තිබුණා. මෙතර බණ්ඩාරවිල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණැල්ල ප්‍රදේශයේ මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබුණා. අහිතකර බැක්ටීරියා සහිත පොහොර අඩංගු චීනයේ හිපොස්පිට් නෞකාවට කොළඹ වරායට ඇතුළු වීමට කිසිසේත්ම අවසර නොදෙන බව හාබ මාස්ටර් කපිතාන් නිර්මල්ද සිල්වා මහතා පවසනවා. මෙම නෞකාව සිය නාමය වෙනස් කර ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සැරිසරන බවටයි නාවික දත්ත ඇතුළත් වෙබ් අඩවි වාර්තා කරන්නේ. මේ අනුව පෙනෙන්නට තිබෙන්නේ කවුරු කොහොම කිව්වත් පොහොර හොරපාරෙන් මේ නැවේ තියෙන පොහොර මෙරටට ගොඩබයිද කියලා පවතින සැකය තවමත් අවසන් වෙලා නැහැ කියන එක. අහිතකර බැක්ටීරියා අඩංගු බවට දෙවරක්ම මෙරට ශාක නිරෝධායන සේවය මගින් සිදු කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වූ චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර රැගත් හිපොස්පිරිට් නෞකාවට මෙරට වරාය තුළට ඇතුළු වීමට කිසිසේත්ම අවසර නොදෙන බව හාබ මාස්ටර් නිර්මල් ද සිල්වා මහතා පවසනවා. හිපෝ ස්පිරිට් නෞකාව කොළඹ වරායට ඇතුළු වීම සඳහා මෙතෙක් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බවයි අපකල විමසීමකදී ඒ මහතා සඳහන් කළේ. මෙම හිපෝ ස්පිරිට් නෞකාවේ නම වෙනස් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී හාබ මාස්ටර් නිර්මල් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ යම් නෞකාවක නාමය වෙනස් කිරීම තරමක සංකීර්ණ කටයුත්තක් බවයි.
කෙසේ වෙතත් මෙම අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර අඩංගු හිපෝස්පිරිට් නෞකාව සිය නාමය සෙයෝ එක්ස්ප්ලෝර් ලෙස වෙනස් කරමින් පෙරපැවති නාමයේ හඳුනා ගැනීමේ අංකයෙන්ම හම්බන්තොට මුහුදු සීමාවේ පවතින බවට නාවික දත්ත ඇතුළත් වෙබ් අඩවි තොරතුරු වාර්තා කර තිබුණා. පසුගිය සතියේ චීන තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවේදී අදාළ පොහොර නැව කිසිසේත්ම මෙරටට බහර ගැනීමක් සිදු නොකරන බවට ප්‍රකාශ කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ. මෙම නෞකාව මලක්කා සමුද්‍රයේ ඇති බවට ඇතැම් නාවික දත්ත තහවුරු කළද මෙම නැව ශ්‍රී ලංකා මුහුදු තීරයේ සැරිසරන්නේ ඇයි? අලුත් බෝතල්වල පරණ වයින් ලෙස මේ පොහොර ටිකත් හොර පාරෙන් මෙරටට ගොඩබයිද? දැන් දේශපාලන වේදිකාවේ පළවුව අදහස් කිහිපයක්. හුඟක් අමාරු යානුව. හුඟක්ම අමාරුයි. තව ඉදිරියේදී සමහර විට බඩු මිල ප්‍රශ්නයක් එයි. තව භාණ්ඩවල මිල ඉහළයයි. තව තෙල් පෙට්‍රල් වල මිල ඉහළයයි. හැබැයි මේ එන අයවැයේ විශාල මුදලක් පානීය ජල ප්‍රශ්නේ විසඳන්නත්, ඒ වගේම පාරවල් වල ගැටලුව විසඳන්නත් අපි වෙන් කරලා තියෙනවා. විමල් වීරවංශ මැතිතුමාලා ඇතුළු මේ නඩය මේ තුමලම කියන මේ ඇමති කට්ටකට අපේ අභිමානය අපි පාවලා දෙන්නේ. එහෙනම් තවත් මොන මේ ඇමති කට්ට ලෙවකක සූප්පු කර කර මේ දේවල් කියන්නේ නිසා කොන්දක් තියෙනවා නම් මේක නාට්‍යයක් නොවේ නා. ඔබට තියෙන්නේ මේ ආණ්ඩුව තවත් ආරක්ෂා කරන්න නෙමෙයි. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට මං කතා කරාම කිව්වේ ඒ වසර 5කට පමණයි රජයේ ආයතනයක් ස්ථාපනය කරලා මෙරටට ගෙන්නනු ලබන ගෑස් ඒට ඇමරිකානු සමාගමට ලබලා දීලා තියෙන්නේ කියන එක තමයි විශේෂයෙන් මේලාදී සිහිපත් කරන්නේ. අංගේ ඉඳන් කන කනවා කියන විදිහේ වැඩපිළිවෙලක් යන්නේ. ඒව ගැනත් අපි අවබෝධයෙන් පරිස්සමෙන් යා යුතුයි කියන එකත් විශේෂයෙන් මම මේලාදී සිහිපත් කරනවා. මුලින්ම මහින්ද සුලංග සංවිධානය කරේ ඔන්නෝ විමල් වීරවංශ මහත්තයලගේ කණ්ඩායම. දැන් උදේගමන් පිළ මහත්තයා, දිනේෂ් කුණවර්ධන මහත්තයා, වාසුදේව මහත්තයලගේ කණ්ඩායම. ආණ්ඩුවේ ඇතුලේ ඉඳගෙන කවදාකවත් ওই අරගලයක් දිනන්න බෑ. මොකද ආණ්ඩුව දරදඬුයි. ආණ්ඩුවෙන් එළියට එන්න ඕනේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවනේ 14 දෙනේ. අන්න මේ කට්ටියත් එළියට එන්න ඕන. මේ කට්ටිය එළියට එන්නේ නැතුව මේගොල්ලන්ට කවදාකවත් සුගතියක් වෙන්නේ නැහැ. ලබන තුන්වනදා දෙමව්පියන් විසින් පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 113යි. ගුරු විදුහල්පති සංගම් දිගින් දිගටම රජයට අවධාරණය කරමින් කියා සිටින්නේ තම වැටුප් විෂමතාවයට එළඹෙන අයවැයෙන් හෝ විසඳුම් ලබා දෙන ලෙසයි. එතෙක් ඔවුන් අකුරටම වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිලන පවත් විසඳුම් ලබා දුන්නේ නැත්නම් වැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා පවත් ඔවුන් ප්‍රකාශ කළා. මෙතර ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ එළබෙන තුන්වනදා දෙමාපියන් විසින් පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි. අපි කවුරු සූදානම් වෙලා ඉන්නවා? අපි කවුරු සූදානම් කරමින් තිබෙනවා? ලබන තුන්වෙනිදා අනිද්දා නොවැම්බර් 3 දෙමාපියන්ගේ විරෝධතාවය එහෙම නැත්නම් දෙමාපියන් මේ ගැටලු විසඳන ලෙස බල කරමින් ඔවුන්ගේ විරෝධතාවය ගොනු කරන්න දැන් අපි දන්නවා රට පුරාම සූදානම් වෙලා ඉන්නවා. මේ අරගලයට හැමදාම කුමන්ත්‍රණ කරපු මේ අර මග මේ මග අර සංවිධානයේ මේ එකමුතු අර මේ එකමුතු කියලා විවිධ නම් දාගෙන මේ සටන තමන්ගේ පටු පෞද්ගලික න්‍යාය පත්‍රයන් ඔස්සේ මෙහෙයවන්න සූදානම් වන පිරිස් වලින් ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි. තුන්වෙනිදා කැමැති ඕනෑම වෙලාවක 8 සිට 1:30 දක්වා දෙමව්පියන්ගේ එකඟතාවය මත ඔවුන් කැමැති වෙලාවක ඔවුන් සමග කරගනු ලබන එකඟතාවයක් අනුව එම උද්ඝෝෂණය සූදානම් කරන්න. වසර 6කට පසුව ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම අද සිදු වුණා. ගුවන් ගමන් යළි ආරම්භමින් මගින් 200ක් රැගෙන ශ්‍රී ලාංකික ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. යුවෙල් 563 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දින ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩී ගෝල් ගුවන් තොටුපළ වෙතට ළඟ වී තිබුණා. එම ගුවන් යානය මගීන් 200ක් රැගෙන අදාළයම දිවයිනට පැමිණියේ වසර 6කට පසු යළිද ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ආරම්භ කරමින්. 1980 වසරේදී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ඍජු ගුවන් සේවා ආරම්භ කෙරුණු අතර එය 2015 වසරේදී නතර කෙරුණා. මෙලෙස ආරම්භ කෙරුණු ප්‍රංශය ශ්‍රී ලංකා ගුවන් සේවාව සෑම බදාදා සිකුරාදා සහ ඉරිදා දිනයකම ක්‍රියාත්මකයි. එම දිනයන්හිදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ප්‍රංශය බලා පියාසර කිරීමට නියමිත බවයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. පරිශ්‍රය ලංකාව අතර ඍජු ගුවන් සේවා
ආරම්භ වෙන්නේ අවුරුදු 6කට පස්සේ. ඒක නම් මොකද අනිවාර්යයෙන්ම හොඳ කාර්යයක්. මොකද අපි ශ්‍රී ලංකාවට අපි මුදල කටාය විසරාම වලට ගෙවන්නේ නැතුව කෙලින් මෙහෙට ගෙවුවා මේ මේ රට ආයෝජනය. පලින් ෆ්ලයිට් එකේම ගොඩාක් සෙනඟ ආවා. ඉතාලම හොඳ ව්‍යාපෘතියක් කියලා මම හිතනවා මේ වැඩ කරේ. පුවත් නිමයි. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.